විදර්ෂනාාත්‍රය උතුම්ම තෙරුවනේ ආශර්වාදය නොබේ ජීවිතය සූපත්වේවා. දහමින් නිවී සැනසේවා. මෙ මිනිසත් බව අතිශ්‍යය තුළබ දෙයක් ලැබිය හැකි ප්‍රියෝචන බොහෝමයි. ලොතුරු බුදු බව පසේ බුදුබව, රහත් පවයන ආදී ලෝකෝන්තර සම්පත්තින් සහ ලෝගික සම්පන්තීන්ද ලැබිය මේ මං සාදා ගැනීමට මේ මිනිසත් බව අතිශවයයි වහල් වෙනවා ඉතිං සවිශෂි පින් බර පොහොය දවසේ අදත් සිරස විදශනා රාත්‍රිය පොහොය වැඩසිටහන සඳහා අපගේ ගෞරවනීය වැඩමවීමෙන් පැමිණ වදාලා වූ මහා රහතුන් වැඩිමාගෝස්සේ ඔබට ධර්මීය දේශනා කරන පෂ රාජගරයේ ගෞරවනිය අරීඥාන ස්ෝමින් වහන්සේ පාදන අමස්කාරකොට ඉතාමත්න ශ්‍රද්ධවන්තව ගෞරවාන් විිතව පිළිගැනු ලබනවා සාධූ සාතුූ සා.වි අවසරපේ සාමින් වහන්ස පින්මැන්ත උතුමෙක් අපිට යොම්මකටපු ප්‍රශ්නයක් මේ ලෝකය ස්වෝපත් කරන මෛත්‍රේ තුළ පැරණගුණු ප්‍රශ්නයයක් අපේ සාමි වහන්ස. හෝ අසන විදිහට පයශමීන් වහන්ස සාමාන්‍ය ප්‍රතක්ෂන පුද්ගරෙක් මෛත්‍රී වඩවනට උත්සහ කරනවා. ශ්‍රද්ධානුසාරී දම්මානුසාරී පුද්ගරයන්ද මෛත්‍රී වඩනවා උතුමූ සෝවාන් සකෘදාගාමී අනාගාමී Rර්න් වහන්සේ ලාද මෛත්‍රී වඩනවා අවසර අපේසාමි වහන්ස උබවහන්සේගෙන් අසන් ලබන ප්‍රශ්නය වන්නේ මේ සියලු දෙනාගේ මෛත්‍රය ශක්තිය එක හා සම්මානතා පෙසාමී වහන්ස. පින්වත් නොන මහත්මිය මට යොමු කරපු මුල්ම ප්‍රශ්නේතමයි මෛත්‍රියයට අදාලව ප්‍රශ්නයක් ඒ මෛත්‍රිය අදාලො ප්‍රශ්නයේදී ඔබතුමිය මතු කළේ පෘතක්ජන කෙනෙක් ඉන්නවා. එයත් මෛත්‍රිය වඩනවා. ඒවාගේම සද්ධානුසාරී දම්මානුසාරී කියෙන තැන් දෙකේ ඉන්න දෙන්නෙකුත් තින්නවා. ඒ අයත් මෛත්‍රිය වඩනවා. ඒවාගේ මුතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි පලයන්ට පත්වන කෙනෙකුත්තින්නවා. ඒ අය මෛත්‍රිය වඩනෝ.ඒදෝට මේ සෑම කෙනෙක්ගේ මෛත්‍රිය තුළ ඒ හා සමාන ශක්තියක් සකස්්‍යෙනවාද කියෙන කාරණය තමයි ඔබතුමිය ඒ අස්‍යයකගේ ප්‍රශ්නයක් ඇසුරෙන් මට යොමුකරපු මුල්ම ප්‍රශ්නය වුණේ. මෙතනද අපි තේරුම් ගන්න ඕනේ අපි කියමු හෘතක් ජනභාවය තුළ ඉන්න කෙනෙක් ඉන්න. ඒ කියන්නේ එයා තේරුවන් කරේ සදධාව තියන කෙනෙක් නෙමි මේ කර්මය කරම් පල ශවාසය තියෙන කෙනෙක් නෙමේ. එහෙම කෙනෙකුටත් මෛත්‍රිය වඩන්න පුළුවන්. තෙන්න දැන් අපි කියමු ක්‍රිස්ති්‍යානියාගමේ පින්වතෙක්ක ඉන්නවා. මුස්්‍රිම්මාගමේ පින්වතෙක් ඉන්න. හිදු ආගමේ පින්ගතෙක් ඉන්නවා. ඒකෙනත් මෛත්‍රිය වඩනවා. සිරු සත්ත්‍යෝ සූපත්තේවා කියලා මෛත්‍රිය වඩනු. නමුත් ඒ මෛත්‍රිය සම්මා මෛත්‍රයක් මෙමේ. මොකදේ මෛත්‍රිය සම්මාධිට්්‍යයෙන් පෝෂණය වෙලා නැහැ. තෙරුවන් කරේ සද්ධාවක්ේ මෛත්‍රිය තුළ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය මෛත්‍රිය තුළ නැහැ. ඒ නිසා ඒ අන්‍යාගමික පින්වතා සද්ධහාවට පැමිණියේ නැති පින්වතා. වඩන මෛත්‍රිය තුළ ලැබෙන්න වූ ආනිසංශපක්ෂ අඩු. එක තේරුම්ගන්න ඒ සම්මා මෛත්‍රියක් බවට පත්වෙන්නේ නැහැ. නමුත් අන්‍යාගමක පින්වතකුටත් මෛත්‍රිය වඩන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ මෛත්‍රිය කවදක්වත් සම්මා මෛත්‍රියයක් වෙන්න නෑ. සම්මා සංකප්පයන් වැඩෙන්න්නේ නෑ. ඒ නිසා මේ මෛත්‍රිය සම්මා සතියක් සම්මා සමාධයක් කරා අරං යන්න නෑ. එඒ නිසාම අපිව සම්මාහා බිමුක්තියකට මාර්ගය කියන්නේ නැහැ. නමුත් අන්‍යාගමක පින්වතාටත් මෛත්‍රිය ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒවාගේම ඊළඟට ඔබ මතක් කලා සද්ධානුසාරී දම්මා අනුසාරී දෙන්නා ගැන. එතොට සද්ධානුසාරී දම්මානුසාරී දෙන්නාත් මෛත්‍රිය වඩනවා. සද්ධානුසාරී දම්මානුසාරී දෙන්නාගේ මෛත්‍රිය සම්මාධිට්ටියෙන් පෝෂණය වාව් මෛත්‍රිය. තිේන සම්මා සංකප පෝෂණය වන්නව් මෛත්‍රිය. එතොටේ මෛත්‍රිය නිරයතුරුවම සීලිය ශක්තිිමත් කරනවා. ඒ ශක්්තිමත් කරන සීලය අපි දක්ෂණං අපිට පුළුවන් සම්මා වායාමයන් සම්මා සති සම්මා සමාධයන් දිසාවට අරගයන්. ඒ මෛත්‍රිය ඔහු දක්ෂණම් පුළුවන් උතුම් සෝවාන් පලය කරාරයැන්. එතකොට සද්ධානුසාරී දම්මා අනුසාරී දෙන්නාගේ මෛත්‍රිය තුළ සම්මාධීත්්‍යය පෝෂණය වෙනවා සම්මා සංකප්ප පෝෂණය වෙනවා එනිසාඒ මෛත්‍රිය සම්මා මෛත්‍රියයක් බවට පත් වෙනවා. මෛත්‍රියයට පුළුවන් විදර්ශනා නූන කරවබව අරංයන් එතකට එහි නම් බලන්න අ්‍යයාගිමික පින්වතා වඩන මෛත්‍රිය කවදක්වත් සම්මා සමාධයකට යොමු කරන්නේ නැහැ සම්මා විමුක්තියකට යොමු කරන්නේ නැහැ මොකද ඒ මෛත්‍රිය සම්මාධිත්‍යයෙන් පෝෂණය වුණේ නමුත් මෛත්‍රිය වැඩිනෝ. මෛත්‍රයට අදාලා නිසංස වැඩිනවා මරනාසන්න මහෝතේ ඒ අන්‍යයාගමක පින්වතාට පුළුවගුනොත්? සියල්ලු සත්්‍යයෝ සුවපත් වේවා කියල දෑස්පියාගන්න අනිවායම සුන්දර මනුස්ස දිව ජීවිතයකට යන්න පුළුවන්. අන්‍යආගුමික හරි දිවජීවිතයකට යන්න පුළුවන්. බැරිකමක් නැහැ. නමුත් සද්ධානුසාරී දම්මා අනුසාරී දෙන්නා ඊට වඩා පියවරක් ඉදි්‍රියගන්නවා. එයාගේ මෛත්‍රිය සම්මාධිත්්‍යයෙන් පෝෂණය වුණ මෛත්‍රිය කර්මය කර්ම පල විශ්වාසෙන් පෝෂණය වුුණ මෛත්‍රිය. එයා දන්නවා මෛත්‍රී ආනිසංස මොනව අද කියලා. එයා දන්නවා මෛත්‍ර ආනිසංසේ කොල් හක්තියෙන කියලා. එයා දන්නවා මෛත්‍රිය වඩන කෙනට දෙවියන් මනුස්සේ නමනුශ්‍රයෙන් ප්‍රිය වෙන කියලා. එයා දන්නවා මෛත්‍රිය වඩන කෙනා සුවසේ නින්දයන්වා සුවසේ ඇහරෙනවා නපුරහීන පේන්නේ නැහැ කියලා. එතොටයා ඒ ආනිසංශපක්ෂය දකමිනුයි මෛත්‍රිය වඩාන. කර්මය කර්ම පල විශ්වාසය ඇතිකරගෙනුයි මෛත්‍රී වඩාන. ඒ නිසා මෙයාගේ මෛත්‍රිය සම්මා සංකප්පයක් වෙනවා. ඒ සම්මා සංකප්ප එයාට සීලේ ශක්තියට යා වාරන් ගයනවා. ඒ සීලේ ශක්තියාව සමාධයේ ශක්තියට අරං යනවා. ඒ සමාධයේ ශක්තියාව විදර්ශනාවේ ශක්තියට පරං යනවා. එනං ස දම්මානුසාරී දෙන්නාගේ මෛත්‍රියත් අන්‍යයාගමික පින්වතාගේ මෛත්‍රියත් අතර පරතරේ අපේතනින් දකින්න ඕනි. ඒ ප්‍රශ්නයට යොමු කළ අනිත්කාරණය තමයි විදර්ශනානූනැඇති කරගත්ත. පංචූපාදානස්කන්ධදේ අනිත්‍ය භාවය දැක්ක සෝවාන් සකෘදාගාමී අනාගාමී උත්තමයාගේ මෛත්‍රියක සේද කියන කාරණ. එතකොට මාර්ගඵලලාබී පිින්වතාගේ කියන සෝවාන් පලට පත්විච්ච පිංවතා තුළින් ඉහලට විදශ අවබෝධ කරපු පිංවතා තුළ මෛත්‍රිය වැඩෙන්න්නේ ඉන්ද්‍රිය ධර්මයක් ඇතිියට නෙමේ. දැන් සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නාගේ මෛත්‍රිය වැඩෙන්නේෙ ඉන්ද්‍රිය ධර්මයන් පෝෂණය කරමින්. නමුත් සෝවාන් පලට පත්වන පින්ංවතා තුළ මෛත්‍රිය වැඩෙන්නේ. බලධර්මයන් පෝෂණය කරමින් සද්දාව විදශනාත්මකෝ පෝෂණය කරමින්, වීර් විදර්ශනාත්මකෝ පෝෂණය කරමින් සතිය විදර්ශනාත්මකෝ පෝෂණය කරමින්, සමාධිය ප්‍රඥාව විදර්ශනාත්මකෝ පෝෂණය කරමින් තමයි සෝවාන් සකුරුදාගාමි අනාගාමී උත්තමයා තුළ මෛත්‍ර සඥාව වැඩෙන. එනිසා විදර්ශනාමය නුවන ඇති කර ගත් අවබෝධාත්මක නුවන නැති කර ගත්ත සෝවා උුත්තමයා මහිත්‍රිය වඩක්්දේ එයා. විදර්ශනාත්මක සම්මාධිත්‍යයෙන් විදර්ශනාත්මක සම්මා සංකපයන්ගෙන් තමයාගේ මෛත්‍රයා පෝෂණය කර ගන්න. ඒ නිසා මෙයා දකිනවා මෛත්‍රියයාන්සන්සේ කොළ හයා දකිනවා. නමුත්තඒ මෛත්‍රිය ආන් සන්සේ කොළහම එයා ඒ මුහොතේම අනිත්‍යූ සංස්කාරයන් හැටි දකිනවා. එයා ඒ මෛත්‍රයාආන් සංසට බැඳන්නේ නැහැ. යා නිරේතුරුව මෛත්‍රිය ආන් සංශපක්ෂයන්ගේ අනිත්‍යභාවය දකිමෙනුයි එයා මෛත්‍රය තුළ ජීවත්තේෙන. ඒ නිසා මෙයා තුළ මෛත්‍රියය බලධර්මයක්කයට ටිටයා තුළ වැඩෙන. උතුම් රහත්ඵලේ දක්වා. එනිසා නිරේ තුරුවම විදර්ශනා අවබෝධයන් සකස් කර දත්ත ඒ පින්වතා තුළ මෛත්‍රිය වැඩෙන්නේ විදර්ශනාත්මකව බලධර්මයන් ශක්නිමත් කරමින් රහත් පලේ දක්වා වැඩිෙන මෛත්‍රියක්තමයි ඒ පුද්ගලයා සතු තින්. එනිසා නිරේ තුරුවම අන්න්‍ය ආගිමික පින්වතා තුළත් සද්ධ අන්සාරී ධම්මානුසාරී පංවතා තුළත්, ඒ වගේම විදශ්චනා අවබෝධයන් ලැබෝ සෝවාන්ඵලේ ඉහළ පින්වතා තුළත් ඒක් පංහ තුල්ලා තුන්ගොල්ලතුනම මෛත්‍රිය වැඩෙනවා නමුත්ඒේ මෛත්‍රිය වැඩිීමේදී ඊට අදාලෙ ඒ අයගේ පුහුණු කලා වූ. සම්මාධිත්්ති ධර්මයන්ට සහ. පුහුණු නොකලා වූ සම්මාධිත්්‍යයට අදාළව ඊට ලැබෙන්න්න වූ ආනිසංසපක්ෂයන් සහ ප්‍රතිඵලපක්ෂයන් වෙනස්ෙ කියන කාරණය අපි හොඳින් තේරුම්ගන්න ඕනේ. විදර්ශනා නුවන ඇතිකර ගත්තා වූේ කැන උතුම් සෝවාන්සකුරු දාගාමි අනාගාමී පලයන් තුළ මෛත්‍රිය වඩන කෙනා දක්ෂයි මෛත්‍රයේ ආනිසංසපක්ෂයන් අනිත්‍ය වශයෙන් දකිමින් එයා දක්ෂයි මෛත්‍රිය කෙනාර්ථය. සතර සටිපට්ඨාන ධර්මයන් තුළ විසුරෝලා මෛත්‍රිය බල ධර්මයක් බවට නැවත නැවත පත්කරගන්න. එයා කොහොමද මෛත්‍රිය විසුරුව්‍ය සතර සටිපට්ටාන ධර්මයන් තුළ. එයා මෛත්‍රිය වඩලා දස දිසාාවටම මෙච සිත පතුරුවලා. ඒ දස දිසාාවටම මෙස්සුත පැතුරවා වූයේ සම්මා සමාධිමත් හිත එයා උපයෝගී කරගෙන මෛත්‍රිය සතර සටිපට්ා ධර්මයන් තුළෙ විසුරෝල දකිනවා. කොම දෙයා විසුරෝල දකින්නේ. මෛත්‍රිය වැඩුනේ. ඇසුරයි රූපය නිත්‍ය දා නිත්‍යද රූපය නිත්‍යයයි එයා රූපය කායානු පස්සනාව තුළ දකිනවා. මෛත්‍රිය වැඩීමේදී ඇතිවුණ වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍යදා අනිත්‍යද අනිත්‍යයි මෛත්‍රිය වැඩුණාවූ සෑම සිතුවිල්ලක් මෙයා චිත්තානු පස්සනාව දකිනෝ. ඊළඟට මෛත්‍රිය වැඩනවෙලාවේ අපි තුළ සකස්වන වූ සැපවේදනාවන් ඒවාගේම උපේක්ෂාවඩීම් නිත්‍ය ද අනිත්‍යද අනිත්‍යයි එයා අඒ විඳීම් වේදනාන් පස්සනාවේ අනිත්‍ය වශයෙන් දකින. මෛත්‍රිය වැඩනාා වූ අපි තුළ වැඩුණු සප්ත බොජ්ජන්ගයෝ. නිත්‍යදා නිත්‍යෙද සතිසම්බෝජ්ජන්ගය වීර පීති පස් අධි සමාධී උපේක්කා මේ සප්ත බොජ්ජංගෝ අනිත්‍යයි ඒවගේම මෛත්‍රී අපි තුළ වැඩුනෙ කාය සංස්කාර වචී සංස්කාර මනෝ සංස්කාරයන් හැටියට මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මකොද රූපය ඇසුරනි මේ සියලු සංස්කාරයෝ සකස්ුනේ. මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි කෙන තැන එයා දම්මාන් පස්සනාව තුළ ජීවත්වෙන. එනම් විදර්ශනානුවන ඇති කරගත්ත සෝවාන්සකෘරදාගාමි අනාගාමී උත්තමයා. මෛත්‍රිය තුළ නිරයතුරුවම තමන්ගේ මෛත්‍රය බලධර්මයක් හැටියට ශක්තිමත් කරගන්නේ තමන්ගේ මෛත්‍රිය සතර සටිපට්ඨාන ධර්මයන් තුළ විසරොල. එනිසා විදර්ශනානුවන සකස් කරගත් උත්තමේ. දක්ෂයි නිරයතුරුවම සුවපත් වේවා කියසිහිපත් වෙද්ද. අනිත්‍යයි කෙනාර්ථයෙන් එක පෝෂණය කරන්න. සුවපත් වේවා කියන අර්ථය සිහිපත් වෙද්දි. ඒ සිත ඒ සුවපත් වේවා කියල සිතුවාාවූ සිත. ඒ සිතට මුල්ලුුණාවූ අධ්‍යාත්මික බාහිර රූපයන් ඒ මොහොතේම දම් මානු පස්සනාවෙන්ම පිරිිසදු කළලාාන. ඒ මෛත්‍රී චිත්තේ වැඩුණු හිත සියලු සත්‍යෝ සුවපත් වේවා කියල සකස් වන හිත ඒ මොහොතේම චිත්තානු පස්සනාවෙන් පිරිසිදු කරගන්න. සියලු සත්‍යෝ සුවපත් වේවා කියද්දිී තමාතුළ ඇතිවුණ ධර්මය උපේක්ෂාසාහගත හිත ඒ මොහතේම වේදනාු පස්සනාවෙන් පිරිස්තු කරන්න. එනිසා විදර්ශනාානුවන සකස්කරගත්ත පින්ංවතා උතුම් සෝයාන් පලයට පත්වන පිින්වතා නිරතුරුවම දක්ෂයි මෛත්‍රිය සියලු සත්‍යයෝ සුවපත් වේවා කියෙන අර්ථය නිවන කරා උපයෝගි කරගන්න. ඒක තමයි විදර්ශනානූ නඇති කරගත්ත කෙනාගේ ලක්ෂණය. එනිසා විදර්ශනානු නැඇති කරගත් උත්තමයා සෑමමොහොතකම මෛත්‍රිය උපයෝගී කරගෙන, මෛත්‍රිය ලෝකය තුළ තියලා. උන්වහන්සේ මෛත්‍රිය කියන අර්ථයනුත් නිරෝධය කලා උත්තමේ බවට කවදාහරි පත්වෙනවා. එතෝට ඒනම් අන්න ආගිමික පින්වතා ඒ කියන මුස්ලිම් හින්ඩු ඒවාගේම ක්‍රස්තියානි පිංවතාත් මෛත්‍රිය වඩනවා. නමුත් ඒ මෛත්‍රිය සම්මා මෛත්‍රියයක් වෙන්න ඒ මෛත්‍රියය කවදක්ව අපි සම්මා සතියකට අරන්යන්නේ නෑ. නමුත් මෛත්‍රියයට අදාලා හනිසංස තියෙනවා. ඒ ආනිසංස පක්ෂය සකස් වෙන්නේ කර්මය කරර්ම පල විශවාසයෙන් තොරවයි. ඒ වගේම සද්ධානුසාරී දම්මා අනුසාරී දෙන තමන්ගේ මෛත්‍රිය තුළින් තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කර ගන්නවා මෛත්‍රිය ආනිශන්සේ කොළහනුවනින් දකිනවා ඒ වගේම උතුම් විදර්ශනානුන ඇතිකර ගත්ත පින්වතා මෛත්‍රිය බලධර්මයන්ගෙන් ශක්තිමත් කරමින් තමන්ගේ මෛත්‍රිය සතර සටි පට්ඨාන ධර්මයන් තුළ විසරුවා ගනිමින් ඔහු දක්ෂයි මෛත්‍රිය නිමන කරා උපයෝගී කර ගන්න ය මෛ තුන්දුගොල් අන්තුළ වැඩෙන ආකාරය ඇසූ ප්‍රශ්නයට අදාළව ඔය විදියට තමයි විග්‍රහ කරන්නබේෙන්. අවසරාපයසාමීන් වහන්ස ජීවිතය සත්‍යස භාාව තේරුම් කරදමින් අනිත්්‍ය සඥාව ප්‍රගුණ කර එය කියාදමින් විදශනා ලුවන අබෝධකට ගනමින් ගැඹුරු දහමින් ජීවිතය සරල බවතේරුම් කරන්නට අප නිරන්තරෙන් දහාමින් පෝෂ්ණය ලබාදෙන අපේ ගෞරුවනීය පජ්ච, රාජුකිරේ අරඥානු ස්ොමින් වහසේගේ ගෞරවනය වැඩමවීමින් අදත් විදර්්නාරාත්‍රියය වැඩ සටහන සිතුකනු ලබන්නේ. අපි මදවීරාමයක් ලබාගම නැවතත්තුබට විදර්ශනා රාත්‍රියය දහම් සාකච්ඡාව සමගින් සම්බන්ධවය හැකි. විදර්